ඇත්තටම කොහොමද මේ සංයුතිය හැදිලා තියෙන්නේ කාර්මන්ලා එහෙම නැත්නම් මේ වෘත්ති සමිති 18ක් විතර මෙහෙම වර්ජනයට ගියා කිව්වම් කොච්චර විතර පිරිසක් මේකෙන් ඉවත් වෙනවද පීඩාවට පත් වෙනවද කියලා දැනගන්න පුළුවන්ද ඇත්තටම වැඩ වර්ජනයක් කරෝ තින් වෛද්‍යවරු ඒක බෙහෙවින් බලපානවා ක්ෂේත්‍රයට ඒ වගේම හෙද නිලධාරි බහුතරය වැඩ වර්ජනය කරොත් රෝහල් දුවන්න බැරි වෙනවා අපිට තියෙනවා එහෙම දුවන්න බැරි ශේස්ත්‍රයි දුවන්න පුළුවන් ශේස්ත්‍රයි ඔය පරිපූර්ක වෛද්‍ය වෘත්තිකය කියන ශේස්ත්‍ර අපි ගත්තොත් ලැබ් එකේ අය ECG ගන්න අය බෙහෙත් ඖෂධ නිකුත් කරන අය කියලානේ අපි මේ සෑහළු වචන වලින් මං කියන්නේ එතකොට මේගොල්ලගේ සේවය අවුට්සෝස් කරන්න පහසුවෙන් පුළුවන් අවුට්සෝස් කරන්න මේක අර හෙද නිලධාරීන් වෛද්‍ය නිලධාරීන් වගේ දවසකින් ඒ කියන්නේ ඒක රිප්ලේස් කරන්න බෑනේ. නමුත් මේක රිප්ලේස් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. එතකොට අපි ගත්තාම මේ දැන් ඔයගොල්ලෝ කවුරුත් දන්නවා මේ මීට අවුරුදු ගණනාවකට පෙර රෝහල් කන්දස්සාරි හරක් බල්ලු හිටියා. ආණ්ඩුව මොකද කරේ? කන්දස්සාරි කමයි අපිරිසිදු කමයි නැති කරන්න. පුද්ගලිකාංශයට බාර දුන්නා රෝහල් පිරිසුදු කිරීමේ සේවය. පුද්ගලිකාංශය බාරගත්ත දවසේ ඉඳන් රෝහල් ඕගොල්ලෝ කවුරුත් ඇතුළට ගියොත් ඔයාට නම් මතකත් නැති ඇති පොඩි ළමයා එන්නේ නැති ඒ කාලේ ඉඳන්. නමුත් 2000 කාලේ ඉඳන් අපි ගත්තාම මේ රෝහල් දැන් පිරිසුදුයි. ගඳ ගන්නෑ මැස්සෝට පිරිලා. නමුත් ඒ තත්ත්වේ උදා වුණේ පුද්ගලිකාංශයට මේ සේවය බාර දුන්න නිසා. ඒතර දැන් ඔබතුමා කියන්නේ මේ අනිකුත් වෘත්තීය සමිතිල ක්‍රියාකාරකම් අවශ්‍ය නැහැ. ඒ අයට පුළුවන් අයින් කළ මේක පෞද්ගලික අංශයට දෙන්න මේ රසායන කරසේ ඔක්කොම දෙන්න. රජය කවදාක්වත් සෝඩා රජයන් සෝඩා බෝතල් ක්‍රමයට ප්ලාස්ටික් එළියට පැන්නට පස්සේ ආයිත් මේව අමතක. මම කියන්නේ මේක ස්ථිරසාර විසඳුමක් කරා මගේ ප්‍රතිපත්තිය අපේ ප්‍රතිපත්තිය තමයි පෞද්ගලීකරණය කරා යා යුතුයි.